ඔයාලට සුපිරිම සුපිරි ස්ටේජ්රගෙන එන සීරිස් එකේ තවත් වීඩියෝකට තමයි ඔයාලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේකත් ඔයාලට ගොඩක් හොඳට ප්‍රොෆිට් කරන්න පුළුවන්. මේකේ මම ඔයාලට රයිස් ඇන් පෝල් ස්ට්‍රැටජි එකක් තමයි කියලා දෙන්නේ. ඉතින් මේ හැම ස්ට්‍රැටජි එකක්ම රියල් account එකේ ට්‍රේඩ් කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාලා ඩෙමෝ account එකේ ට්‍රේඩ් ප්‍රමාණයක් දාලා ඒක හැසිරෙන්නේ කොහොමද, ඒක කොයි වගේ ටයිම් වල වෙනස්කම් වෙනවද, නැත්නම් මේ වෙලාවට ට්‍රෙන්ඩ් එකද ඩවුන් ට්‍රෙන්ඩ් එකද තියෙන්නේ, මේ හැම දෙයක් ගැනම හොඳට හොයලා බලලා ඊට පස්සේ එන්න රියල් account එකට. රියල් account එකේ ට්‍රේඩ් කරන්න කලින් ඩෙමෝ account එකේ ට්‍රේඩ් කරලා ඉවරලා රියල් account එකට එනකොට, නැත්නම් රියල් account එකේ ට්‍රේඩ් කරන්න කලින් කරන්න ඕනේ සුපිරි මෙතඩ් පහක් මම වීඩියෝ එකෙන් අරගෙන ආවා. ඉතින් මේ වීඩියෝ එකට අලුතෙන් ආපු කෙනෙක් නම් ඔයා ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වීඩියෝ එක මම මේ වීඩියෝ එකේ දැන් මේ වෙලාවේ කාඩ් එකක් දාන්නම් උඩින්. ඒකට ගිහිල්ලා බලන්න. ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද ඒකේ රියල් account එක ට්‍රේඩ් කරන්න කලින් කරන්න ඕන සුපිරි මෙතඩ් පහක් මම ගැන කතා කරනවා. ඉතින් ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙයි රියල් account එකේ ට්‍රේඩ් කරන්න යද්දී. ඉතින් මේකත් රියල් account එකේ ට්‍රේඩ් කරන්න කලින් අනිවාර්යයෙන්ම හොඳට ඩෙමෝ account එකේ ප්‍රැක්ටිස් කරන්න කරලා මේක ට්‍රේඩ් කරන්න පුළුවන්. අපි මේකේ බලමු ඔයාලට මේකේ මම දැන් මේකේ සෙටින් ටික හදාගන්න කියන්නම්. ඉතින් ඔයාලට මේ අපි ස්මාර්ට් ට්‍රේඩ් එකේ ඕල්ඩිටි 100 මාකට් එක තමයි දාගෙන තින්නේ. ඉතින් ඔයාලට මේක 75 එක, ඒක මාකට් එකේ ලොකු අවුලක් නැහැ. ඕල්ඩිටි සින්තෙටික් ඉන්ඩිසස් ඕන මාකට් එකක් යූස් කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. එතකොට මෙතන රයිස් පෝල් ස්ට්‍රැටජි එකක් තමයි දෙන්නේ. එතකොට ඔයාලා මෙතන ඩියුරේෂන් එක විදිහට ටික් පහක් දාගන්න. ස්ටේක් එක ඔයා අර මනි මැනේජ්මන්ට් එක යූස් කරනවා නම් ඒකට, නැත්තම් නෝමල් ඔයාලට කැමති ගාණක් මේකට දාලා. මුලින්ම මේ ඩෙමෝ account එක නිසා මං ඩෝ 10 තියෙනවා. ඉතින් මේකේ අර ඉක්වල් දාලා තියාගන්න. ඔයාලා මේකේ ට්‍රේඩ් එකක් කරද්දී ට්‍රේඩ් එකක් ලොස් වුණොත් ඒ ට්‍රේඩ් එක වෙනුවට ආයි ට්‍රේඩ් එකක් ගන්න, ඒකට මාටින්ගේල් එකක් යූස් කරන්න. මාටින්ගේල්ස් යූස් කරනකොට එකක් දෙකක් ගන්න, තුන්වෙනි එක වගේ ගන්න එපා. මොකද එක දිගට එහෙම ලොස් යනවා නම් ඒ ස්ට්‍රැටජි එකේ ඔයා යූස් කරන ටයිම් එක පොඩි අවුලක් තියෙනවා. ඒකයි මම ඔයාලට කිව්වේ අනිවාර්යයෙන්ම ඩෙමෝ account එකේ ගොඩක් ප්‍රැක්ටිස් කරලා එන්න කියලා. හරි, මේකේ මම කතා කරනවා ඔයාලට රයිස් එකටත් ට්‍රේඩ් එකක් ගන්න විදිය, ඒ වගේම ෆෝල් එකටත් ට්‍රේඩ් එකක් ගන්න විදිය. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක් දැන් මම මේ ට්‍රේඩ් එක දැම්මේ මට වෙන්නන්න මේ කරන්න ඕන නිසා. මෙන්න මේකේ අපි ට්‍රේඩ් කරන්නේ, මම ට්‍රේඩ් කරන හැටි මේකෙන් පස්සේ කියන්නම්. ඔන්න මේ ට්‍රේඩ් එක මම පින් කරා. ඒකේ ට්‍රේඩ් එක මම පැහැදිලි කරන්න කලින් මට අවස්ථාවක් ආපු නිසා මම ට්‍රේඩ් එකක් දැම්මා. ඒකේ කරන්නේ මෙන්න මෙතන අපි බලන්නේ, මෙන්න මෙතන තියෙන පොඩි මාකට් එකක්. අන්නේ මාකට් එක දැන් අප් ට්‍රෙන්ඩ් එකක් ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද කියලා ඔයාලට මෙතනින් පේනවනේ. දැන් මේ වගේ මාකට් එක දැන් මේ වෙලාවේ පහළට ගමන් කරනවා. නමුත් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක තියෙන්නේ මෙන්න මේ නිල් පාට ඩොට් එක නිසා මාකට් එක ඉහළට කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක අපි ඩවුන් එකට නැත්තම් පෝල් ස්ට්‍රැටජි එකක් මේ පෝල් ට්‍රෙඩ් එකකට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි රයිස් එකකට තමයි යන්න ට්‍රයි කරන්නේ. හරි, මේකේ ස්ට්‍රැටජි එක තමයි ඔයාලා මෙන්න මෙතන බලන්න මේ අන්තිම ඉලක්කම. මෙන්න මෙතන අන්තිම ඉලක්කම මාකට් එක ඉහළ යන වෙලාවක, කියන්නේ මාකට් එක මෙන්න මෙයා ඉහළ යන වෙලාවක බිඳුව නිල් පාට නිල්ලෙමේ මේක ලා නිල් පාට ඒකේ නිල් ආපු ගමන් බිඳුවක් ආපු ගමන් මේ රතු බිඳුවක් නෙමේ නිල් බිඳුවක් ආපු ගමන් මාකට් එක ඉහළ යන වෙලාවක ගන්න රයිස් ට්‍රේඩ් එකක්. ඒ වගේම මෙන්න මෙතන අවසාන ඉලක්කම විදිහට 9 එන්න ඕනේ. ඒ 9 රතු පාට වෙන්න ඕනේ. ඒක මේක මාකට් එක ඩවුන් එකට යන වෙලාවක. හරි, ඔයාලට පැහැදිලි ඇති මං කිව්ව ස්ට්‍රැටජි එක. දැන් මම කලින් දැම්මේ මාකට් එක පහළට යන වෙලාවේ 9 ආවා, රතු 9ක් ආවා. මම එතකොට ට්‍රේඩ් එකක් ගත්තා. ඉතින් මේකම තමයි අනිත් පැත්තට මේකේ මේ බිඳුව නෙමේ රතු මේ නිල් බිඳුවක් එන්න ඕනේ. ඔන්න මාකට් එක ඉහළ මාකට් එක
එහිට හැරලා තිබුණ නිසා බින්දුවාව බින්දුවාව නිසා මන් ට්‍රේඩ් එකක් ගත්තා. නමුත් මෙන්න මෙතන මේ මාකට් එකේ මෙන්න මෙතන රතු ඩොට් එක තමා තිබ්බේ. නමුත් මේකේ අපේ ට්‍රේඩ් එක වින් කරාට එතන චුට්ටක් අර ඒ දෙපැත්තට මට ට්‍රේඩ් එක දාන්න ඕන නිසා මම පොඩ්ඩක් කලබල වෙලා ඒ ට්‍රේඩ් එක දැම්මේ. ඔයාලා එහෙම කලබල වෙනවා මෙන්න මෙයාගේ අවස්ථාවක් ගන්න. මෙන්න මෙයාගේ අවස්ථාවක බින්දු ආපු ගමන් ට්‍රේඩ් එකක් දැම්ම නම් අනිවාර්යයෙන්ම මේ බලන්න මේ මාකට් එක ඉහළ යනවා, පහළ යන්නේ නැහැ ඒ වගේ වෙලාවක. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඔයාලට මේ ස්ට්‍රැටජි එක අනිවාර්යයෙන්ම හොඳට ප්‍රොෆිට් කරන්න පුළුවන්, හොඳ ස්ට්‍රැටජි එකක්. ඉතින් මේක හොඳට ඩෙමෝ එකවුන්ට් එකේ හොඳට ප්‍රැක්ටිස් කරලා ඊට පස්සේ රියල් එකවුන්ට් එකට ඇවිල්ලා ට්‍රේඩ් කරන්න, මේකත් ඔයාලට ගොඩක් හොඳට ප්‍රොෆිට් කරන්න පුළුවන්, හොඳ ස්ට්‍රැටජි එකක් කියලා මතක තියාගන්න. හරි, ඔයාලා අපේ චැනල් එකට අලුත් කෙනෙක් නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ වගේම ඔයාල වෙනුවෙන් අපි බයිනරි රීඩින් සම්බන්ධව පාඨමාලා කීපයක් ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පාඨමාලා ඇතුළතදී මම ඔයාලට බලාපොරොත්තු වෙනවා කතා කරන්න, ඔයාලට කොහොමද තනියම ස්ට්‍රැටජි එකක් හදාගන්න, ස්ට්‍රැටජි එකක් හිතන්නේ කොහොමද, ඒක හරියටම වැඩ කරනවද කියලා බලන්නේ කොහොමද, ඒක අපි ඩෙමෝ අකවුන්ට් එකේ කොහොමද ප්‍රැක්ටිස් කරන්නේ, ඊට පස්සේ මේක රියල් අකවුන්ට් එකට ගේන්නේ කොහොමද, එතකොට අපි මේක හොඳට වැඩ කරනවා කියලා කන්ෆර්මේෂන් එකක් ගන්න කොහොමද, ඒකට භාවිත කරන ඉන්ඩිකේටර්ස් මොනවද, මේ සියලු දේ ගැනම කතා කරනවා. ඒ වගේම ඔයාලට ෆොරෙක්ස් මාකට් එකේ ට්‍රේඩ් කරන හැටිත් මේ පාඨමාලාව ඇතුළෙත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ඔයාලට ගොඩක් වටින පාඨමාලාවක් වෙයි කියලා හිතනවා. මොකද ඔයාලට ඔයාලටම කියන තනිය හැමදේම කරගන්න පුළුවන්. මේක මෙතඩයක් විදිහට තමයි මම මේක හදන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට ඒක ගොඩක් වැදගත්. ඉතින් channel එක subscribe කරනවා වගේම ඔයාලා අපේ WhatsApp group එකටත් එකතු වෙන්න හැමදේම එකතු වෙන්න. ඒ වගේම ඔයාලට විස්තර දැනගන්න, වැඩි විස්තර දැනගන්න ඕන නම් මගේ නම්බර් එක තියෙනවා. ඒ නම්බර් එකට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. මම එතන කෝල් එකක් නැත්තම් කෝල් එකක් ගන්න ගැටලුවක් නැහැ. මම බිසි නැති ටයිම් එක අනිවාර්යයෙන්ම ෆෝන් එක ආන්සර් කරනවා. ඒ ටික තමයි ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ. එහෙනම් ඔයාලා මම දැනට මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ වලින් අප්ඩේට් කරන්න මොනවද අපි ඉදිරි වැඩ කරතු කියලා. ඉතින් ඔයාලට මේ ස්ට්‍රැටජි මේ සීරියස් එකම ඔයාලට ගොඩක් වටින ස්ට්‍රැටජි සීරියස් එකක් අරන් එන්න. ඉතින් මේකින් විතරක් නවතින්න එපා. ඊට ඉස්සරහට තව වීඩියෝස් අපි ගොඩක් අරගෙන යනවා ස්ට්‍රැටජි සම්බන්ධව. ඔයාලට ගොඩක් ප්‍රොෆිට් කරන්න පුළුවන්, රියල් account එකේ ට්‍රේඩ් කරන්න පුළුවන් ඒවා. ඉතින් මේ හැම එකක් එක්කම රැඳිලා ඉන්න, මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න, ගොඩක් ඇප වෙන්න, අනිවාර්යයෙන්ම ඔයාලට ලොකු දෙයක් මේ බයිනරි වලින් කරගන්න පුළුවන්. එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් දැනට නවත්තනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්, ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.